සාදුු සාදුු නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සමදාසදහං සරනයමින් නමස්කාරවේවා සංගරුවනට සමදාමහා සංග සරනයාමි නමස්කාරවේවා තුනුරුුවනට සමදාතිසාරන සාරනයාමී සාදුු සාධු සාදුු පළඹුවෙන්ම අපට මේ ධර්මය විනය කියලා දුන්න අපගේ පින්වත් ලොකුස්වාමින්න් වහසේයට අප හැම දෙනාගේම නමස්කාරයවීවා සාදුු සාදු සාදු පින්වතුනේ අපි අත්දවසෙට් සෝධනම් වෙන්ඩේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරන්ටේ දුන ලස්සන බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ දේශනාව සඳහන් වෙන්ඩෙන් මජ්්‍යම නිකායි මජ්්‍යිම නිකායේ තුංගෙන පොත්වහන්සේගේ විභාන්ග වර්ගේ දක්කිනා විභංග සූත්‍රය දක්කිනා විභාංග සූත්‍රය දන්දීම පිළිබඳව විග්‍රහ කොට වදාල දේශනාව. තැන් අදදවසේ මේ දායකත්්‍යය දන්න පින්වතුනුත් කරන්නේ ධානයක් එදානයේ ප්‍රධාන කොටස්කරවා එතකොට අදවසේ මුලිකත්යගෙන කටයුතු කරන්නේ අනුග්‍රහය දක්වන්නේ ජනවාරි එකලොස්සොන දිනට දව උපන්තිනය සමරණ දිනුද නිකේෂණ පුතුට සෙත් පැතිීම පිරිස නොම්මර විසි අටින් දෙක දකුණු කුඩහතල පොල ජායලයන් ලිපිනී පදිංචි පින්වත් ටී නලීින් රංගණ මහතා ඇතුළු ඒ පවුලේ හැම දෙෙන. තොට ඒ හැමදෙනත් අදවසේ මේ ධර්මදාානය කොටස්කරුවෝ න භාගතුන් වවාසේ දේශනා මේ ධමපද අටුවාවෙේ ස්තරෙෂ සඳහන්දනවා සක්වල ගලසිට බඹලෝදක්වා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිදුවලා ජීවර පූජා කරනවා. එවට පූජාකනව මාස මේ බුදු පස බුදු මරහතන් වහසේලාට ඊටත් ොලා අග්‍රයි කිව්වාසිව්පද ගාතාවකින් බන කියනකසිව්පද ගාථාවකින් බණ කියනෙක. සක්වල ගලසිට බදවා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වඩා හිදු වල දන් පැන් පූජා කරනවා එටත් අට හා ග්‍රැකව්වා සව්පද ගාථාවකින් බණ කියන එක සක්වල ගලසිට බබලෝ දක්වා බුදු පසේබුදු මහරහතන් වහන්සේල වඩා හිදුුවල මේ සංඝාවාස පූජා කරනු ලොවා මහපාය වගේ විශාල වූ ඒ තුොරාම් ය විශාල සංගාවාස පූතා කරනු. ඊටත් වොඩා ග්‍රැයිකිව්වා සියව්පද ගාථාවකින් බණ කියන එක සක්වල ගල සිට බඹල වෝ දක්වා බුද්දු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිෙදුවල බෙහෙත් පූතා කරනු මාතරයට පිරන්න බෙත් පූජා කරනු ඊට තොඩා ග්‍රැකිවවා සිපද ධර්මය දේශනා කරන එක බණ කියන එක. ඒ ති අද දවස්සේ මේ පිින්වත් හැමඳෙනම ය ධර්මදානය කොටස්කරුවෝ. අද මේ දේශනාව තියෙන විස්තරෙත් දානය ගැනමයි. හරි අපෝඩු විස්තරයක් දැන් අරකතාව කිව්වේ මේ බුදු පසේබුදු මහරහතන්වාසෙලා මේ ජීවර් පිින්්ඩපාත සේනාසන ගිලම්පසාදිී දෙනවට වඩාසිව්පද ගාතාවකින් බණ කියනක අග්‍රයි කල කිව්වේ. ඇයි අපි මේ බනාහපු නිසා තමයි බන අහන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංගරත්නය ගැන ශ්‍රද්ධහ මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්න අපි දාන දෙන්න අපට හිතක් නැමෙන්නේ බනහන නිසා වෙන දෙයක් නිසා නොවේ මේ ධර්මය ශ්‍රවණය කරන නිසා. දී ස්සන දේශනාවක් මේ දක්කිනාව බංගසූත්‍ර ඒකාලෙදී භාගතුන් වහන්සේ වැඩහිටියේ ශාකි ජනපදේ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමී ආනෙ එදා මහ ප්‍රජාපති ගෝතමි දේවිය අල්තිෙන් වස්ත්‍ර යුගලයක් සකස් කරගන්නවා ඒකාලෙදී එකත් අරගෙන භාගතුන් වහන්සේ ළඟට එනවා පැමිණිලා භාගතුන් වහසට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා පත්තකින් වාඩිවෙලා ප්‍රධාපති ගෝතමිය භාගතුන් වහන්සට මෙවිදියට පවසනවා. ස්වාමයනේ භාගතන් වහන්ස මේ අලුත් වස්ත්‍රයුගලය. මං අතින්ම නූල් කැටලා. තා මන්ගේ අතින්ම වියලා රෙද්ද වියලා මං විසින්ම පිළියල කළේ මම මේ. හදාගත්ත පිළිළ භාගතුන් වසේ උද සාමයි මේ එකක හැදවෙයි භාගතුන් වහස ුද්ධ සාමයි ස්වාමේනිී භාගතුන් වහන්ස මාගේ ඒ වස්ත්‍රීගොල මංකර අනුකම්පාවෙන් පිළිගන්නස එක්වා අනුකම්පා උපදවාගෙන වස්ත්‍රී කලි පිළිගන්න කියලා ප්‍රජාපතිය ගෝතම ඉල්ලා හටිය දැන් මේ කාලේ වගේ නෙවෙයි එකල මේ ජීවරයක් හොයාගන්නක ලේසිීවරයක් නැවෙයි හරි වෙහස වෙන්ුවන රෙදිි කරල්ලක් ඇඳමක් හොයාගන්න එක ලේසි දෙයක් නෙබේ. එකකාලේ තිබුණේ තමන් විසින්ම ගොඩක් කලාමට මේ තපන්ගේ අන්ඳනය ඇඳුම රෙද්ද හදාගන්න. වියගන්නවා එකයි නොල් අති හදල නල්රෙද්ද වියල එක හදාගන්න දැන් ලංකාවයා මෑ තාතිතයේෙත් එහෙම තිබුල නේ දැන් රෙදි ආනයිනය කරනැතිකාලයක් තිබුණනේ තොට අපි විසින් අර බමොතෙල් ගඳ පමවාආාව රෙදි වලනේද මතකයිද දන්න. අ එහෙම කාරයක් තිබුණා ඒ වගේ කලත් එහෙම තිබුණ තමන් විසිමවැඩක් දුර ලබයි හොයාගන්න අමාර රදද ඉතින් මේ තමන් විසිම හදලා අරගෙනාපයක මේ පිළිගණ්ඩකිව්වා අන්න මෙ පැවසට පස්සේ භාගතුන් වහන්සේ ප්‍රජාපති ගෝතමි දේවයට මෙහෙම කියවෙන්නත් ගෝතමිය සංකන්දයේ ගොතමියෝක සංඝයාට දෙන්න සංගන්ධය සංගයාටද එතකොට ඔබ විසින් සංග්‍යෞදජසාත් සංග්‍යාත්පිදවා වෙනවා ටත් සං්‍යාර් දෙෙන්න පතුරු සංග්‍යාත්පිද වෙනවා මටත් පිදවා වෙනවා කිව්වා. ආන එතකොට ප්‍රජාපති ගෝතමියය දෙවනි මතාවෙත් බාගතු වවාස්ටි නවස්සාමි භාගතුන් වවාස මංගසමේක බොහෝ වෙහෙසිලා අතිම්ම නූල් හදලා මේ රෙද්ද වියලා මේ සිියුරු දෙක හදා ගත්තේ මංකෙර අනුකම්පාවෙන් පිළිගන්න. දියවනිාව භාගතුන් වවාසය කියෙනවා ගෞතිමී සංගන්ධයහි ඔයජීවරය සංගාථ දෙන කලා දියවනි වතාවක සිටිනවා. අන එතකොට ඕ මේ සංගාන දෙක් ද භාගතන් වවාසදේශන කළ. තුන්ගනි වතා ජාපති ගෝතමය භාගත වවාසර ක න සාමි භාගතතුන් වහස මේ මං විසින් බහෝ ේ මන්ස සකස් කළේ භාගතුන් වහන්සේ උද්‍යසාමයි මංකරී අනුකම්ප උපදවාගැෙන මේක පිළිගන්න අස්සේෙක්වා. කට තුංගනි තා විිත් ාගතුන්වාස පජාපති ගොතුමි දේවයටට පවසනවා ගෞතමිය සංගන්දය ඕ සංගයාට දෙන්න එතකොට ඔබවිසින් සංගයෞජසා දුන්න දුන්නට පස්සේ මටත් පිදවා වෙනවා සංගයාටත් පිදවා වෙනවා. අන්න මේක දැ අගෙන හිටියම මෙතැන හිටියා අපේ ආනන්ත ස්වාමෙන් වහස්සේ. අනන්දස්වාමෙන් වහන්සේ භාගතුන් වහන්සයට පව සාවාමී භාගතන් වහස ප්‍රජාපති ගෝතමියගේ මේ අලුත් වස්ත්‍රයුගලය පිරිගන්න පිරිිගන්න අසෙක්වා. සාවාමයනී ප්‍රජාපති ගෝතමිය භාගතන් වහන්සයට බොහෝම උපකාර වුණා මේ කිරියම් මවුන මව් කලුරිය කළදා පටන් කිරිදීර හදා වඩාගත්ත ප්‍රජාපති ගෝතමිය බොහෝපකාර වුණ කිරියම් බවුණ අත්පා වැඩවා දැමේ ආනන් සාමෙන් වන්සේ භාගතන් වවාසට කියන. අත්පා වැඩවා පෝෂණය කළ කිරි පෙව්වා මව කලුරිය කළ මොහොතේ පටන් භාගතුන් වහන්සට කිරි පෙව්වා මෙම අත්පා වඩලා පෝෂණය කළ. ස්වාමිණි භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේත් ප්‍රජාපති ගෝතමී දේවයට බොහොම උපකාර වුණ ස්මිණි භාගතුන් වහසට ලැබුණු නිසාතමයි ප්‍රජාපති ගෝතමිය ුදුරජාණන් වහන්සේ සර භාතුන්සේ මොන ගැරු නිසයි. ධර්මය සරණග භාගතුන් වහන්සේ මොනගැරු නිසයි. සංඝ්‍ය සරණගිය ඒවාගේම උතුම් සීලය පිහිටියේ හප මේ බුදුරාණන් වවාසේ සරණග ධර්මය සරණග සංගරත්නය සරණකි භාගතුන් වහන්සේ මොනගැරු නිසයි. භාගතුන් වවාහසේ වෙත පැමිණි නිස. ඒවාගේම ප්‍රජාපති ගෝතිමී දේවිය. සතුන් ැරීමෙන් වැලකුුණේ භාගතුන් වවාස වෙත පැමිණු නිසයි. සොරකංකරණක වැලකුණේ භාගතුන් වවාසේ වෙත ආපු නිසයි. වැඩදි කාමසේවනෙන් වැලකුණේ භාගතුන් වවාසේ වෙත පැමිණු නිසයි. බොරු කියනකම් වැලකුණේ භාගතුන් වවාසේ වෙත පැමිණුව නිසයි. මධනව්‍ය පාවිච්චය වැලකුණේ භාගතුන් වසේ වෙත පැමණ නි එකන මේ සීරවන්ත කෙනෙක් බවට පත් වනේ භාගතුන් වවාසේ ළඟට ආපු නිසයි. ඒවාගේම ස්වාමීණී ාගතුන් වහස භාගතුන් වවාසත පැමණිල්ලයි ප්‍රජාපති ගෝතමිය බුද්ධය අවච්චප්ප සාදන සමන්නාගතවති බදුරාන් වන්සයකරී නොසෙල්වන පැහැදීම ඇතිවනේ. භාගතුන් වහන්සේ වෙත පැමණ නිසයි. ධම්බේ අවච්චප්ප සාධයන සමන්නාාගත ධර්මය කරෙහි නොසල්ටන පැහැදීම ඇතුවනේ. භාගතුන් වවාස වෙත පැමිණි නිසයි සගේ අවච්චප්ප සාදන සමන්නාාගත හ. සංගයක් කරෙහි නොසිල්ලන්න පැහැදීම ඇති වුණේ.ඒවගේම ආර්ය කාන්තසීලයේ පිහිටියේ භාගතන් වවාසේ වෙත පැමිණ නිසයි. භාගතනවාසිත් බොහෝප කාරවුණ මහාපජාපති ගෝතමී දෙවියයට. එඒවගේම ස්වාමිණී භාගතන් වවාන්සේ වෙත පැමිණල්ලයි මහාපජාපති ගෝතමිය දුකනාමූ ආර්ය සත්‍ය පිළිබදව සැකර අහිත වනේ නිස භාාවය පත්වනේ ාගතතු වවාස මට පමි නිස. දුක හට ගනිය මනම් ූ ර්සත්්‍යය පිළි බඳව නිසක භාවයට පත්වනේ භාගතුන් වවාසේළඟට ආපු නිසායි. දුක නැතිකිරිය මනම්මුූ ආර්සත්්‍ය පිළිබඳව නිසක භාවයට පත්වූනේ භාගතුන් වවාසේළඟට ආපු නිසායි. දුක නැති කරන මාර්ගය පිළිබඳව නිසක භාවයට පත්තුුණේ භාගතුන් වවාසේළඟට ආපු නිසයි ආන හමතුක විස්තරයි. පිබඳ කටකැන පිබඳ දුක් නැතිකිරීම පිබඳ දු නැකිරීම මාර්ගය පිළිබද තුර සත්ති ධර්මය පිළිබඳව නිසක්ක භාවයට පත්වනේ භාගතුන් අසළඟට ආපු නිසයි. ස්වාමී භාගතුන් වහන්සේත් ඕ නොයිවිදිහයට මහපපජාපති ගෝතමයට බොහෝසේල් උපකාර ව බෝසේෙන් උපකාරය වුණා. ආනන්ද ඕක හොම තමයි කිය භාගතුන් වහසේද දේශනා කනු අනන්ද ඕක ඔහොම ප තමයි. ආනන්ද එක හෙ ඒ මේ තඟ කකොහොමමයි යම් පුද්ගලයෙක් යම් කිසි පුද්ගලය කර පැමිණිල්ලා බුදුරජාණන් වහසේ සරණ ගියානම් තව කෙනෙක් තව කෙනෙක් ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහස සරණ ගියානම් ධර්මය සරණ ගියානම් සංගරත්නය සරණ ගියානම් ආනන්ද ඔය පුද්ගලයාට මේ පුද්ගලයා විසින් ගෘතගුණ සල කලා අවසන්කන්ට බැහැකිලයම කියන්නේ කෙනෙක් තව කෙනෙක් ළඟට ගිල්ලා දුරජාණන් වහන්සේ සරණ ගියාලා ධර්මය සරණ ගියාලං සංගරත්නය සරණ ගියා නම් ඔහොට කෘතකුණ දක්වල අවසකර ැකින භාකතන වවාස දේසන කරන්න මේ විස්තරේ කෘතිගුණ දක්ලා අවසාන්ට කරන්න බැහැකිලේ මං කියන්න ඒන් මේ වන්දනා කරන එක දැකට පස් ආසනය නැකටින එක ඇදිලි බැඳ වදනා කරන එක පස්ථාන කරන එක ජීවර පෙන්ඩ පාත සේනාසන ග්‍රම්පසා ආදයෙන් අප උපකාර කරලා අවසන්කාණ්ට පැකන බුදුරාන්වාසේ සරණ ගන තවකිනක් ළඟට ඇවිල්ල ධර්මය සරණ ගියානන් සංගරත් මේ සරණ ගියානං ඔහුට උපකාර කරලා අවසන්කාට පැක ඒවගේම ආනන්ද යම්කිසි පුද්ගලයෙක් තවත් පුද්ගලයක් කරා ඇවිල්ලා සතුන් මැරීමෙන් වලකිනවා වලකන වනා සොරකාම් කරන එකෙන් වලකන වන වැරති ගහස්සේ වනේ වලකිෙන වන බොරකීමෙන් වලකින වනම් මත් පැන් මන්ද්‍රවිය භාවිතේ වලකින වනම්. අනන්ද සාමෙන් වවාසර භාගතුන දෙදශනා කරනු අනන්ද ඔය පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘථගුණ සල කළ අවසන්කට බැහැගීල එවන් කියන්නේ කෙළෙගුණ දක්වලා අවසන්කන්න බැහකිෙන ඒ අන මේ වන්දනාකිරීම දකර පස්ේ ආසරයෙන් නැගටින එක. ජීවර පිණ්ඩපාත ශියනාසනග ලම්ප සාදියෙන් ඇපෝපකාර කරලා. අවස කරන්න බැහැකිෙන යම් කිසි කෙනෙක් මුලිමති සරණය පීට ව්වාන ඉළඟට සීලේ පීට ව්වානක් හට කෙලෙ ගුණ දක්වලා කෘතිගුණ දක්වලා අවසන්කරන්නට පැහැකිව ඒවගේම ආනන්ද යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයක් ලඟට ගිහිල්ලා ආන්න ඔහු බුදුරජාන්හන්සේ ගැන නොසෙල්ලන ප්‍රසාතින යුතු වෙනවාඒ නොසෙල්ලන පසාතිී යුතු වෙන න්වාසි ධර්මය ගැන ධර්මය කෙරෙහි නොසල්ලු ප්‍රසාධයෙන් යුක්ත වෙනවාන. ඒවගේම සංගයා කෙරෙහි නොසල්ලන ප්‍රසාධයෙන් යුක්තු වෙනවානම් ආරකාන්ත සීරයෙන් යුක්ත වෙනවානම්. ආනන්ද ඔය පුද්ගලයාට මේ පුද්ගලයා විසින් ගෘථකුණ සල කලා අවසාකරට බැහකිලෑ මංකින්නේ ඔය පුදගලයාට කෙගුණ දක් කළලා අවසාංකරන්න බැකිෙන හනාසන් ැටින එකක වන්දරමාන කරන එක ජීවට පින්ට පාත ේරසන ලම්පසාදයෙන් ඇූපකාරණක මෙක දක්වලා අවසල් කරන්න බැ කියරෝ. එය දැන්ම බුදුරාණන්වාසේ ගැන ධර්මය ගැන සංගරත්නය ගැන රෙසල්න පැහැදීම. ඔගේ පැදි වනස්ේ නෑ දැම දැ ගෙනන සිදුවන පැදීම. රස්සේ ආර්යකාන්ත සීලය නොකැඩෝනු කැලැල් නැති සීලය. සීලට හානයක්ක් වෙලානෑ අනේම දිර්කානය පවත්තන සීලයයක්තිව හානයක් වෙච්ච නැති. අන මෙමගෙනකට ක්‍රතිකුණ දක්වලා. අආවසන්කන්ට බැකිනු. එවගේම ආනන්ද යම්කිසි පුද්ගලය තවත් පුද්ගලය කරා ගිහිල්ලා දුක නම් ව ආරසත්‍යය ගැන නිසක වෙනවනා දුක හටගැනීම නම් ව දුක්ක සමුදය නම් ව ආරු සත්‍ය කරෙහි නිසක වෙනවනම් දුක නිරෝධ ආර් සත්‍ය කරෙහි නිසක වෙනවනා දුක්ක නිරෝධ ගාමනී පටිපාදා ආර්ුස සත්‍යය කරෙහි නිසක භාවයට පත්වනවන අන ඔහුටත් පුද්ගලයා කීරජපු කෙනාට කෙලෙහේ ගුණ දක්වලා අවසන්කාන්නඩ බැහකි භාගතන් වසේ විස්තරය අපට පෙන්නො ල දෙෙන්නේ කෘති ගුණ දක්ල අවසන්ට බැහැකිලේ මන් කියනන්නේ දැම්බලන්නේ භාගතුනාස විස්තර කර දම්කිසි කෙනෙක් සිසරණය පහිටේ වාර හදෝචමති සරණ ගපු කෙනෙක් නම්. සීරිය තුළ පිහිටිියයා නම් ඒවගේම බුදුරජණන්හසේ ගැන ධර්මය ගැන සංගරත්නය ගැන අච්චප්ප සාධන සමන්නාාගතව හෝති නොසල්ලන්නන පැහදීම යුක්ත වුණනාන සෙල්වෙෙන් ැති පැහදීමින් යුක්ත වුනාන ආරය කාන්ත සිලි පිහිටියාලා එවාගේම මේ සතුරා සතය පිළිබඳවනනි සැක භාවයටට පත්වනාන අන්න හට කෙලෙගුණ දක් රව සංකන්න බැකිවවා දර භක්තු වනාසසිමති ද පෙනනොල දෙද මේ ස්තර රැදලා පෙනල දෙවා අන්න ඔට මේ දුටි රාසරෙන් එකටිනයක ඇදිලි බැඳ වන්ධනා කරන උපස්ථාන කිරීම ජීවට පින්ට පාත සේනාසන ගිලම් පස්ස බෙහෙත් පිරිකර ආදියෙන් ඇපුපස්ථාන කිරීම එම කරලා අවසකරන්නට බැහැ කියනවා. දැ මේ විස්තර කියල දෙල බාගදන්වාසේ ආන්න දානය ගැන කියලා දෙනවා හරි අපුර විස්තරයක් අපට ගෙන ගන්න තිය. ආරන්ද වෙනවෙනම පෞද්ගලික දිය හැකි දාන දාහත රක්තියනවා පෞද්ගලක දෙන්න පුළන් දාළ හතරක් තියෙන කවර හතරක්ද කියලා කිලෙවනම් පලවනියක තමයි තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වවාසේ උදසා දන්තෙනවා ආන පලවියක තතාගත අරහත් සම්මා එක පෞද්ගලික දාන සම්මා සම්බුදුරජාණන්වාසේ උදිසා දන්තෙනවා. මේක පලවන පෞද්ගලික දානේ. පස්සේ බුදුරජාණන් වවාසේ උදෙසා දන්තෙනවා මේක දෙවන පෞද්ගලික දානේ ඔවු තාාගත ශ්‍රාවක වූ රහතන් වවාන්සේ උදිසාධන් දෙනවා එකක තුංගනි පෞද්ගලික දාන ්‍රාකන වසක ධාන දෙදනවා. ඊළඟට අරහත්ඵලය තත ශ්‍රාවක වූ රහතන් රහන්වාසද දන්නක තුන්ගනි පෞද්ගලික දානය. ගළඟට අරහත් පලයේ සාක්ෂාත් කිරීම පිණිස පිළිපන්න ශ්‍රාවකය උදසාධානය දෙනවා මේක හතරවෙනි පෞද්ගලික දානේ. ඊළඟට අනාගාමී ශ්‍රාවකයා උදෙසා දානය දෙනවා අන එක පස්සන පෞද්ගලික දානේ. ඉළඟට අනාගාමී පලේ සාක්ෂාත් කිරීම පිණිස පිළිපන්න පුහට වන ශ්‍රාවකය අුදෙසා දාන දෙනවා මේක හයවෙනි පෞද්ගලික දානේ. සකදාගාමී ශ්‍රාවකය අවුදෙසා ධනය දෙනවා මේක හත්වෙනි පෞද්ගලික දානී. ඉළඟට සකදාගාමී පල සාක්ෂාත්කිරීම පිණෙස හුවන පින්න ශ්‍රාවකය වදසා ධානය දෙනවා මේක අටවැනි පෞද්ගලික දානය. ආන ඉළඟට ස්ෝතාපන්න ශ්‍රාවකයා උජසා ධාන දෙනවා. ස්වතාපන ශ්‍රාවකය අවදසා ධාන දෙනවා මේක නවවැනි පෞද්ගලික දානය. ස්වතාපන්න පල සාක්ෂාත්කිරව පිරිස පිළිපන්න පුහුවෙන ශ්‍රාාවකය වදජසා ධාන දෙෙනවා මේක දසවැනි පෞද්ගලික දානය. අන ශසන ඊළඟ ධාන දෙන ළ සුනිධානය තමයි. සාාසනින් බැහැරව බුදුසාසය බැහැරව කාමයන් කරහි විතරාගේී වූ කෙනෙක් උුදුසාධාන දෙනවා ුදුසාසනෙන් බැහැරව හැබයි කාමයන් කරහි විතරාගී. ඔහු මේ තරාට සත්ත්‍යමි වඳ දන්න කෙනෙක් නොවේ ඇැ කාමයන් කරෙහි විතරාග කෙනෙක් දන් දෙනවා. මේකකළොස්සනි පෞද්ගලික දානය. ඉළමට පෘතක්්ජන සිල්වත් කෙනෙක් කුතිසා ධන් දෙනවා. පුදක් ගන සිල්වත කුදසා දන් දෙනවා මේක දොස්නනි පෞද්ගලික දානයක. පෘතක් ජන දුස්සීල කෙන ුරිසා ධන් දෙෙනවා. මේක ධහතුන් ගන පෞද්ගලික දාානයයි. ඊළඟට තිරිසන් ගත සතෙක උදුසා ධාන දෙෙනවා. මේක දාහතර වෙනි පෞද්ගලික දාානය ආනම විර භෞගතුන් වහසේ පෞද්ගලික දානටික පෙන්නර දදුන් අපිේ දාන ගන ගෙන ගනත හන ලස්සන විස්තරයා. එවෙලා වැදී භාගතුන් වවාසේ පෙන්නොල දෙනවා ආනන්දවෙහිෙලා තිරිසන්ගත සතෙකුට දාානයක් දීලා. සියකුණ එක ධානා නිසංස කමැති වෙන්න ඕන කියල. තිරිසංකත සතයකුට දානයක් දීලා දැම් මේ දාන්න ආනිසංස වැඩිවෙවී යන පිළිවෙල භාගතුන් වන්සයා අපට පෙන්වල දෙනවා. තිරිසංකතකුට තිරිසංගත් සතකුට දානයගතුන්වති දානා නිසන්සේ සීයක් හම්බ නොහුට පෘතජන දෘසියලගෙනකුට දානයක් තියලා ඔහු දැන් චතුරාර්ය සත්‍ය පිළිව හෙම දැනමකුත් නෑ. දොස්සීලයි. තුමර හොට ංරන දි මශයද මේ සිල් සක ැතිකෙන අන්න හොට දාන දෙරු පුතක්තන දුස්සලකොට දාන දෙයක් දෙනවා ආන මෙහෙම කියවා ධානයක් දීලා දහස්ගුණක ධනාි සංසයක් කැමතිී යුතුයි එම කගොට දානයක් දුඩන් දහස්ගුණයක ධානානි සංස්තියනවා කැමතිය යුතුයි පුතක්්ධාන සිල්වන්තයකොට දානයක් දය හො ප ්‍රද්ධ චතුරාර් සත්‍ය පිළිබඳව දැනුමක් නෑ ධර්මය ගැන දැනීමක් නෑ හැබයි සිල් රකිෙනු සත්තු මරන්ට හොරකක් කරන්න වැරිදි කාමසේනය යදන්නේ නෑ ැ හෙම ඉදියාාවෝ බොහෝඉන්නවානේ ඔහ මේ ධර්මයක් දන්නනෑ හැබ සිල් ආරක්සාා කරනවා. අන්න එහෙම කෙනකුට පුතක් ධන සීලවන්තයකුට දානයක් දේලා ලක්ෂගුණ එක ධානානිිශංසයයක් කැමතිී යුතු ලක්ෂගුණ එක ඒ ක්නවා සම විස්තර නව පෙන්නොලාා දෙදන ලක්ෂ කුණයක ධානානි සංසයක් කැමති විය යුතුයි. බුදුසසනෙන් බැහරවෙච්ච. ඒකැනැවදදු ක නම්මු දු හට ගනීමමනම දුක නැතිකරිය වනමු දුක නැතිකර මාගෙනනම තතුරාට සත්ති පිළිබඳව අබෝධයක් නෑ බුදුසසාසනෙන් බැහරවෙච්ච කෙනෙ. ගමයන් කරෙහි විතරාග කෙනෙකුට ධානයක් දේලා. එකන තාපසෝර වන්නවාන්නේ ප්‍රහක්්මටිය ඉන්න මෙම ැල් කු න ම් ටකන ඉන්න. න බුදධසාවාසනින් බැහැර හැබයි කාමයන් අතරලා ඉන්න කෙනෙ ඔව බුද්ධසාසනය බැහැර වෙච්ච කාමයන් කරෙහි වීතරාගි කෙනකුට ධනයක් දේලා කෝටි ලක්ෂගුණක දානානිසංසයයක් කැමතියුතුයි බණ භාගවිතු නාසගේ විග්හය එහෙම කෙනකුට දානයක් තුන්නත් කෝටි ලක්ෂගුණක දානානිසංසයක් කැමතිව යුතුයි ඔ ඊළඟට සෝවාන් පලයේ සාක්ෂාත් කිරීමට පිළිපන්් කෙනෙකොට දානයක් දීලා. ගලන් කළ නොහැකි ප්‍රමාණ රහිත ධනා නිසංසයක් කැමයුතු යුතු. අසන්කයේයැයි අප මේ යයි ඒ දැම් මේ කොහොම කෙනෙකොටද. සෝවාන්පලය සාක්ෂාත්කිරීමට පිළිපන්න කෙනෙකොට දානයක් දීලා. බුදදු ශාසනයේ ස්න්පලය සාක්ෂාත් කිරීමට පිළිපන්න කරෙකුට දානයක් දීලා කෝටි ලක්ෂ ගුණ එක දානා නිසංසක කැමති යුතුයි. එ ඕ ඒ බුසාන බරිබාහි කෙනෙක් කිව සුවන්පලය සාක්ෂාත් කිරීමට පිළිපන්න කකිරකට දාානයක් තිලා ගලන් කළ නොහැකි ප්‍රමාණ රහිත දානාල සංසයක් කැම යුතු අසංකේයයි අපමය දැ අපට දැන් අසංකයේ අප මේ යයි කිව්වාට එක ඒ හැටියට ලොකුවට අපට තෙරෙන්නෑ නේද. ැ ගලන්කරන්න බැරි ප්‍රමාණ කරන්න බැකලිකිට පස්සේ දැන් අපි මේ ලෝකය තියෙන ඔක්කෝම මුතුමැනික් රත්තරන් එකතු කරලා කියනට මෙච්චර ප්‍රමාණයක් මේක මෙච වටනනා මක් කියල් හොු එක කරන පුළුවන් වේ. භාගත වහසේ දේශනා කළේ මේක ගලන් කල අවසන් කරන්න හත්බෑ. ප්‍රමාණ කරලා මෙචර ප්‍රමාණයක් කියලා අවසන් කරන්න ත් බයකවා. එතුර මේ කලු සාධම දානයේද ස්ෝහන් පලිය සාක්ෂාත් කරන මාර්ග ගමන් කරන කෙනෙක් ුරිසාධන දානේ සෝවාන් පලිය සාක්ෂාත්කිරීමට පිළිපන් කෙනෙකුට දානයක් දී ගලන් කළ නොහැකි ප්‍රමාණ රහිත දානා නිසංසයක් කැමතිව යුතුයි. ඊළඟට සෝතා කෙනෙක් දීපු දානය ගැන කවර කතාද කියලා සෝතාපන්න රච්ච කෙරෙහි දෙන දානය ගැන කවරකතාද. ඕ සකදාගාමීි පලේ සාක්ෂාත් කිරීමට පිළිපන්න කෙනෙක් කරහි දුන් දානය ගැන කවරකතාද. සකදාගාමී රෙහිදී පුදානය ගන කවර කතාවක්ද අනාගාමී පලය සාක්ෂාත්කිරීමට පිළිපන්න කෙනෙක් කරහිදී පුදානය ගැන කවර කතාද. අනාගාමී කෙනෙක් කරහිවිදී පුදාානය ගැන කවර කතාද අරහත් පලේ සාක්ෂාත් කිරීමට මාර්ගයේ හික්මැන කෙනෙක් කෙරෙහි දයෙන දානය ගැන කවර කතාද රහතන් වහන්සේ නමකට දෙන දානය ගැන කවර කතාද ඊළකට දේශනා කරනවා ඕ තතාගත ශ්‍රාවකවූ රහතන්වාන්සේ කෙර හිදෙන දානය ගැන කවුර කතාවදම ඉළඟට පසේ බුදුරජාණන් වහන්සේ නම කරද දානය ගැන එනම් කවර කතාවක්ද පසේ බුදුරජවා එම් අපට මේක හිතාන්නන්නත් බැනි ධානාන්ශහන්සේ පමණයි කියලා ඒවාගේම තතාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි දුන්දාානය ගැන කවර කතාවක්ද ාගතුන් වහසේට දෙන දානයගෙනන අප හිතාරල බෑ මේ පවන දාන නිසංස් තීන කියලා එත මේ කිව්වා මේ බුදුසාාසනයෙන් මේ සෝතාපන්න පලය සාක්ෂාත් කරන ශ්‍රාවකයාට දෙන දානය ගැන මෙ පමණයි ප්‍රමාණයක් වෙලා අසන්කේයේ අප මේ ගලන් කරන්නත් බෑ ප්‍රමාණ කරන්නත් බෑ එක කියලකිව අන්නන දන් දානය පින ආනිං ආනිසංස සකෂ්චන විදිිය අපට භාකතුන් වහන්සෙන් පෙන්ටුලලාදර. දැ ෙක් හෙම කියන්න පුළුව දහට අන්න හම්භ වෙනවන මේ කාලෙනෙ දැන්ගොයි සමාට කියන මෙහම හාමුදුරුවන්ට දානදනට වඩා මෙහට දාන දුන්නාම හොදයි මෙහෙට දාන දුන්නහම හොඳයි එහෙම කිය කියනවට නේද. එතට ඇත්තටම හ බුද්ධශාසනය ගැන දන්නේ නැති කෙනෙක් එතකොට ඇ එතන අග්‍රවූ පැදිම ඇති කර ගන්නවන අපි අ ස්්‍රාමක සංගරත්න ැන ඒ කියන්නේ සසාරිපතුත් ම රාතන් හස. ොගල්ලාාන මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේ. මහා කස්සම මහරහතන් වහන්සේ. මහාකච්ඡාන මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහසේ. ආද මේ රහත් සඟ පරපුර මුදුම් මල්කඩ අපි සීපත් කරගල්න්න වන දානයක් දෙනකොට. නේද සුපටිපන්න උජුපටිපන්න, ඥාය පටිපන්න සාමචජි පටිපන්න අයි මිශ්‍රාවක සගරත්නය කියලා ආනෙ තකොට ම ම මහත් ප රස ිින්. හමත්තන් අපි මේක දෙනවා මේ එකක් කෙන ගැෙන හිතාගෙන එ දැම විස්තර කරන්න මේ තම පෞද්ලික දානයගැන එතකොට ඔන්න ඔ භාගතනා දෙශනා කනවා මේ පිළවත් ආනන්ද ඔන්න හොටික තමයිකින මේ පෞද්ගලි දාන කියන්නේ දැම් බුදුරයන් වහන්සේට ඒම පද්ගලික දානයදන පසේ බදුරයන් වහන්සේට ඉර පස්සේ ස්්‍රාවකයන් වහස්සේලාට ඒ පෞද්ගලික දාන දහසරක් ගැන භාගතු වස්සි පෙන්න රදුණ. නන්ද සංගකත දක්ෂිනා හතක් තියෙනවා සංඝකත දක්ෂිනා හතක් තිෙන එකන සංගක දාන හතක් තිබෙනවා. කවර හතක්ද කියලා කිව්වති පලනිි දාානය තමයි බුද්ධ ප්‍රමුකේ උබතෝ සංගේයේ දානන් දේති. පනනික බුද්ද ප්‍රමමු උබදව සංගේ දාන දමක හොඳ අපි නගන්න ලන්නන්නේ නො පල සංගත දක්ෂන ුද්ධ පමුකේ උබතෝ සංගයේ ධහනන් දේති බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ක්ෂ භික්ෂ යන බංගයාට ධානතෙනවා. දුරන් වවාස ප්‍රමක භික්ෂ භික්ෂුණණී උබසංගයාට ධානයතෙනවා ඉද රාගත වවාසට අඩෙන්වා භික්ෂුණන් හසට අඩයව භික්‍ෂුණණෙන් හසල් අට වැඩියනවා අනක පළවෙනි සංඝගාත දක්ෂණාව. අනකතයන පලවෙනි සංගත් ලක්ෂණාව. එළමට තතාගත පරණිබ්ූතයේ උබතව සංගේයේ ධානන්තේති. භාගතන් වහන්සේ පිරිනිවන් පැවට පස්සේ. බතුවගේ දාානන් දේති භික්ෂූන් වහන්සේලට භික්‍ෂණෙන් වහන්සේලට ධන දෙනවා අන මේක දෙවනි සංගකත දක්ෂිණාව විික්ෂි භික්ෂණය ඔබේ සංගයාට ධානදනවා එකක දෙවනංගකත දක්ෂිණාව ඊළංගට භික්කුසංගේ ධානන් දේති භික්‍ෂූන් වහන්සලා උදෙසා ධාන දෙනවා මේ තුංවනි සංගකත දක්ෂිණාව භික්ෂුණී සංගගේ දානන් දේති භික්ෂණන් වහන්සේලා උසසා දාන දෙනවා එක හතරවෙනි සංඝගත දක්ෂණාව. ඊළමට දාන දෙනවා මට සංගයාුජසා භික්ෂූන් වහන්සේලා මෙපමණ භික්‍ෂණින් වහසලා මෙ පමණ වඩම් ල දෙනිෙකල ධාන දෙන නය අප දැ ානයක් පිහල කරනවා ගෙදර මට අපි ද පන්සරට ට කියලා අරදනා කරන ම භික්ෂන් වහසේ පමන වඩම් මොලද භික්ෂණන් වහන්සේලා මෙ පමණ වඩම් මොල දෙන්නෙ කියලා ධානයක් ය අනමක තවදානය. ම මේක තමයි කියෙන පස්වනි සංගගත දක්ෂණාව. ඉළමට අපි ධාන දෙනවා මට සංග අෝජසා මෙ පන භික්ෂන් වහසලා ල මොල දෙන්න. එ අපි දනතරමට පන්සලට කියලලා අරදාලා කරන්නවන මට අප කැමති දහනමකට දාන අප ැමති දොස් නමක දානද අපි ැමති විශ්නමකට ාන. අපි ගමති තිිශ්නමකට දන කියලා ට චර ික්ෂුන් වහස කිය කියලා. ලා හිටවන නද න්ට එතකොට ඒ මට සංයෝජිසාම එපන භික්‍ෂුන් වහන්සේලා වඩා මෝලා දෙන්න මෙය හයෝනි සංගගත දක්ෂිණාවයි මට සංගයෝජසාම මෙ පමණ භික්‍ෂුණෙන්න් වහන්සේලා වඩා මෝලා දෙන්න මේක හත්තනේ සංගල් දක්ෂිණාවයි මෙන මේකකිින්ව සංගල් ගත්ත දක්ෂිණ හත නේද තැන් අපි ගෙදරකදානයක් දෙනකොටත් මේ ම ෙදර කොම දදානදේ අයි බුදුරයන්වාස ස්ල බදධ පෝජා පූජ කනු. අ මේක ඉස්තර අය අතිතිීදම් පටන්ගෙන විස්තර එනක් ඒතම අපි දැන් කරන්න දැන් මේ බුදරන්වාස වට හි දෝල පිළිවාද මේකල බුදුරන්වාස වැඩනෑනෙත පිළිවාසම කොඩා හිදෝල අයි බුද්ධ පද පූජ කරු එඒ පන භික්ෂූන් වවාහසකට දාන දෙනවා. අි මෙකල කරන්නන්නේ එක එතවන අපි බුදුරයන්වාසේ දශනා කළා බාහතන්වාසේ පිරුවන් ක පෑකාල් හි පවා. ස් කනෙක් ඒ පුද සත්කාරනවනම් භාගතතුන්වාසසි වැඩින්නවා හා සමානව ඒ පින ඒ විදියට අප හාම්මෙනවා කිව් එතකොට ඒ පින ඒහෙම අප හාම්මනතට අපි මේ කළත් අපට පුළුවන් බුද්ධ ප්‍රමුක සංගයාට ධාන පූජා කරන අපඒ එක තමයි කලාන ඉදක් බුද්ධ පූජ පූජා කරලා අපි දම් පැන් සංගයාට පූජා කරනවා. මේ විස්තන ලස්සට විස්තරයන දානය ගැන ආනන්ද අනාගතයේ අනාගතය සංගයාමය කිලුටු කරන කසාවත පමණක් දරාසිටින පවිට ගුණතියන පාපී ගුණ තියන පවිටු ගුණතියන දුස්සීලයන් පහළ වෙනවා. තැම් භාගත වහස මේ කාරණය මිට අවුදු දෙදහස් පන්සිකට කලින් මේ විස්තරය කරන්නේ. ආනන්ද අනාගතය සංඝයා කිලිටු කරන කසාවත පමණක් දරාසිටින පවිටු ගත ගුණ තියන දුස්සලයන් පහ වෙනවා. ආ සංගයෝජසා දුස්සලියන්ට එත් දන් දෙෙන දැ මේ තාම ඒ තත්වයක් පැමි ලානෑ දැම එක් කෙනෙ දෙන්නේ කරන වැරදිවලට එහෙමයි සිරු සංගයයටට ැු ගහන්න වනාට තාම එහෙම තත්ත්වයක් නෑ මේ ලෝකේ මේ කියන්න අනාගතය ගැනතා බොහොම ඉදිරිය ගැන කියන්නේ. ආරන්ත අනාගතයේ සංගයයක් කෙල්ටු කරන කසාාවත් ප්‍රමණ රාශටින පවිට ුඩට තියෙන. දුස්සීලියන් පහළ වෙනවා සංගයෝජසා අනේ දුස්සිලියන්ටත් එකලා දන් දෙෙන. කළටත් ඒ දුස්සිට දන්දනව සංගිය අෝදෙසා තරිපපුත්තම ගල්ලා ආනන්ද නන්දර රහුලිකිෙන මේ මහා රහතන්වාසර සහිපත් කරගෙන එකලත් ධනය පූජා කරනවා. ඕ ආනන්ද එකල්ලි පවා සංගය අෝදෙසා දෙන දානය අසංකීය වූ අප්‍රමාණ වූ අනුසස් තියනවා කියෙයි මංකයන් එකලටත් සංග්‍ය සීපත් කරගෙන ධනය පෝජ කරනකොට ඒ ධානය රැස්සන පින අසංකයේයයි අප මේය ඒ මොකද අපි ස්්‍රකෞග සංගරත්ය සේපත් කරගෙන දානී පූජ කරන්න. ස්ාව අප මෙකලත් දාන පූජ කරන්න කලින් කියන නැද්ද සාමෙන් වහන්සේලා. ඔබ සිහපත් කරගන්න සාරිබපුද් මහරතන් වන්සේ මොක් ගලන මහරතන් වහසේ ආනන්ත මහරතන් වහන්සේ මහා කශයෝ මහරතන් වහසේ අනුරුද්ධ මහරහතන් වහසේ මහා කච්චාන මහරතන් වස මේ රහත් සඟ පරපුර ඒ සුපටිපන්න උජපටිපන්න ගුණ දරාසටින රහත් සඟ පරපු සීපත් කරගන්න කියළ කිය නැද. කියනවටේ ආනමේ විස්තර කරන්න කියනවා. එතකොට ඒසාාව සංගරත්නේ ඒකාන්ත සුපටි පන්නයි. සුපටිපන්නයි ගැ මේ රාග්‍ය දේශ මෝහ දුර්කරන මාර්ගයට පිළිපන්න පිරිිසක් ස්්‍රාාවක සංගරත්නය. උජපටි පන්නයි. ඒ රුජු මාර්ගය වන ආර්යෂ්ඨායක මාර්ගයට පිළිපන්න පිරිිසක් උජපටි පන්න. සුපටිපන්නයි ජපටි පන්නයි. ඉළංඟට ඥාය පටි පන්නයි චතුරාහර සතති ධර්මය අවබෝධ කකිරීමට. ප ඥය පටියි. සාමේජි පටිපන්නයි ඒ උතුන් ධර්මය සාමේජි පටිපදාවෙන් යුක්තවම ධර්ම ගෞරයන යුක්තවම සැමදිනාටම කියල දෙනවා සාමේජි පටිපන්න ආනේ ශ්‍රාවක සංගරත්නය ආහුනේ යයි අපට දුරක ඉන්න තැනකට ගහිල්ල වනත් දැන් පැ සකස් කරලා පිළිගන්නවන්න සුදුසේ ජීවට පින්ට පාත සේනාාසන ගිලම්ප සාදිය ඇපපකාර කරන්න සුදුසී පහුුණේ යි නිවසට ආහෝ ආවාමත් ස්්‍රාවක සංගරත්නය. දන් පැන්වලින් සිව්පස්සෙන් ඇපපාක අර කරන්න සුදුසී. රාහුුණේයේ පාහුනේය දක්කිනේ යයි. පින් සලකාගෙන දන් පැන් පූජා කරන්න සුදුසුේ. අංජලි කරණීය. ද එකතු කරලා වඳන්න සුදුසුේ. ස්්‍රාවක සංගරත්නය. ඉස්්‍රාවක සංගරත්නය අනුත්තරම් ප්ඥක් එෙත්තා. අනුත්තර වූ පින් කෙත. පින් අස්සන්න වෙලා ගන්න නම්. අපරන්නඕනේ අනේ ්‍රාක සංගරත්තිය නමති කෙතේ අපි දැන් කුඹරක ව්‍යස්්ටන්න ගන්න මනාව නොති කුමරේවපුරනොවාවී. ඒ වගේ පින්වස්ස අනු ගන්න කැමති කෙන පයක් එතන් පින්කෙතයේ වපුර අන්නටවල්. අනේ ශ්‍රාව සංගරත්තිය ඇමති කෙතේගැ පිරුවතිින් අග්‍රහ පින් අස්වනු තමට ගන්න පුළුව අකමතියනවා. අනේ ශ්‍රාවක සංගරත්ය ධදාන පැපදුවච යැබාගතුක් දේශනා කලා මොන කාලය දදිද අනගත පලන ප ට ද ශ ල ික්ෂූ. එකලත් ඒ ශ්‍රාවක සංගරත්ය සිහිපත් කරගෙන ධනය පූජාකලවති ඒ ධනයෙන් රැස්ටන පීන අසන්කේ යයි අප මේ ගනක විතර අතිර මද ති කියලා. ඒ භාකතිති මෙතර දශනා කන ආනන්ද අප්‍රමාණ අනුසත් තියෙන කියල මං කියන්නේ. ආනන්ද මං කිසිම ක්‍රමයකි සංඝයා ඔයසා දෙන දානයට වඩා පෞද්ගලික ධානයක් මහත්ඵල්ල තියෙනවා කියලා කියන්නේ ඇ කිය. සංගයා උදසා දෙන දානයට වඩා පෞද්ගලක දානයක් මහත්ඵල තියෙනවා කියලා කියන්නේ නැෑ කියනු. එ මහත්ඵල වෙන මොකක්ද සංගයා උදෙසා දෙන ධානයම ඒකමිය මහත්පජාපති ගෝතමියයට මේ සංගන්ධය සංගයාට දෙන්න. සංගන්ධී සංගයාටම දෙන්න කියලා දැවතනෑ උතු භාගතුන්වාසේ මේ විස්තරය කියන්. එතකොට ඒ මහත් පලයි මහානිසංස්ස.ඊට පස් භාගතුන් වවාසේ දේශනා කරනවා. ආලන්ද? ධානයේ පිසුඳභාව පත්වන ආකාර හතරක් තියනවා. ධනය පිරිසිුඳර ආකාර හතරක් තියෙනවා. ආනන්ද ධානයක් තියෙනවා ඒ ධානය පිිසුදු වන්නේ දායකයාගේ තැම ස්තරය කල කියනවා ඒ ධන පිරිසිතු වන්නේ දායකයාගෙනයි ප්‍රතිග්‍රහකයාගේ නොවේ එකන ධනය දැන පිරිසග ධන පිරිිසුඳද වන ාන ලබන පිරිසැබැත්තිෙන් නොව ප්‍රතිග්‍රහකයාගේ නොවේ. පිවත් ආනන්ද තවත් දාානයක් තියෙනවා. ඒ ධානය පිරිසිුඳ වන්නේ ප්‍රග්‍රහකයාෙන එකන ධනය ලබන පිරිස පිමිසිිදු වෙනවා දායකයාගෙන් නොවේ දානය දෙනකෙනගෙන් නොවේ තවත් ධනයක් තියෙනවාඒ දානය දායකයාගේ පිරිසිදු වෙන්නෙත් නෑ ප්‍රතිග්‍රායකයාගෙන් පිරිසිදු වෙන්නෙත් නෑ දෙනකෙනාගෙන් ධනය පිරිසිදු වෙන්නෙත් නෑ දානය ලබන පිරිසකින් ධනය පිරිසිදු වෙන්නත් නෑ ආනන්ද තවත් දානයක් තියෙනවා එ දානේ දායකයාග ෙනත් පිරිසිදුව වෙන දෙනකෙනාගෙනුත් පිරිසිදු වෙනවා ප්‍රතිග්‍රහකයාගෙනත් පිරිසඳ වෙනවා තානය පිළිගන්න පාර්ශ්ුවෙනුත් එදානය පිරිසිද වෙන ආන මේ විස්තරෙත් භාගෙනවාසේ මේ විරාධි පෙන්ව දෙෙනවා ආනන්ද මේ විස්තරය කරනවා නන්ද දායකයාගෙන් පිරිසඳ වෙන ප්‍රතිග්‍රහකයාගෙන් පිරිසිදු නොවන දානය මොකක්ද දායකයාගෙන් පිරිසිදු වෙන ප්‍රතිග්‍රහකයාගෙන් පිරිසිදු නොවන දානය මොකක්ද ආලන්ද වන්න මෙහිලා දායකයා බොහම සිල්වන්ත කෙන සත්තු රණන්නේ හොරකං කරන්නන්නේ වැරදි කාම සවන දන බොම සිල්වන්ද කෙ. යහ කලයාන දම්ම මේ යහපත් ගුණධර්ම තියෙන කෙනෙක්. නමුත් ප්‍රතිග්‍රාහක දුස්සර ධදානය ලබන පිරිිසඳදු සීරයි. පවට ගුණමලින් යුක්ත පාපේ ුණ ධර්මයගේ යුක්තයි. අන මෙහෙම තියෙනකොට ආනන්ද දායකයාගෙන විධානය පිරිසිඳදු වෙන්නේ. අන දෙන කෙනනගගේ තම මේ ධානය පිරිසිඳුව වෙන්නේ ප්‍රතිග්‍රහකයාගේ නොවයි ආනන්ද ප්‍රතිග්‍රාහැකයාගේ පිරිසුඳ වෙන එකනේ දානය ලබන පිරිසයෙන් පිරිස්තු වෙන දායකයාගේ පිරිසුතු නොවන ධනය දෙනකලා පිරිසතු නොවන දානය මොකක්ද ආනන්ද වෙන මෙහිලා දායකයා දුස්සීලයි දානය දෙනකෙන දුස්සීලයි මේ පංචසීලයක් න සත්තුමරණහකම් කන්න කෙන දුස්සීල පවට ගතුගුණනෝලින් යුක්තයි හම ්‍රතික් ාහකයෝ ීල්ල ාන ලබන පිස බොහොම සීලවන්තයි පාත්මක සංග සීලිය සංගර වෙලා සල්ගොන රකගෙන ගුණ ධර්ම දියුණු කරගන පිරිසා ගුණ ධර්මයකින් යුක්ත මෙසේ ඇතිකල් හේ ආනන්ද ප්‍රතිකාහකයාගෙන ධාන පිරිිසතු වන හමතියෙනකොට දානය ලවලට පිරිසින් තමයි දානය පිරිසිදුවට. දායකයාගෙන් අන්ඩවෙයි. ආනන්ද දායකයාගනොත් පිරිසිදු නොවෙන? ප්‍රතිග්‍රහකයාගෙනත් පිසු නොවන ධානය මොකක්ද ආනන්ද මෙන්න මෙහිලා ප්‍රතිගගාහකය දුස්සීලයි දානය ලවට පිරිසක් දුස්ීලයි ඕ දුසීලයි පවිටිකාතුුණන යුත්තයි. ඒවාගේම දායක දුස්සීලයි දානය දෙන පිරිසක් දුීලයි පවිටික ගුණවලින් යුක්ත ඒවාගේම ප්‍රතිංගාහකය දුසීලයි ධන දාක දුසීලයි ප්‍රතිග්‍රහකය දුස්සීලයි මෙන්න මෙහම තියෙන කොට දායකයාගෙන්වත් ප්‍රතිග්‍රහකයගෙන්වත් ධනය පිරිසිඳුවවෙෙන නෑ ධනය දෙන පැත්තෙන්වත් ධනය ලබන පැත්තෙන්ත් ධනය පිරිසිඳුවෙන නැ පැත්තිම දානය අපිසිදුුවේ. ආනන්ද දායකයා ගෙනුත් පිරිසිදුුවෙන ප්‍රතිග්‍රාහකයා ගෙනුත් පිරිසිදු වෙන ධනය මොකක්ද ආනන්ද පන මෙහිලා සීලවන්ත කෙනෙක් යහපත් ගුණධර්ම තියෙන කෙනෙක් ඒවාගේම ධනය දෙනගෙනත් ම ිලන්තයි කල් න ධර්මතිය. ධානය ලබන ප්‍රති ග්‍රාහකය තනය පිළිගන පිරිිසක් බොහොම සීලවන්තයි කල්්‍යයාන දර්මයකගේ යුක්ත බහම හබත් වන ධර්මතියන පාතිම සංවර සීලි ආරක්කරගන සදාශල රක්කරගන ගුණ ධර්ම දියුණු කරගන පිරිිසාක්. ආන මෙහම තියන කොට ආනන්ත දායකයගෙනොත් ධානය පිලිසිඳදුුව වෙනවා. දෙන පිරිසකෙරු ත් දාන පිසිඳ වෙනවා. ප්‍රතිග්‍රාකයා ගෙනුත් ධානය පිරිසිඳ වෙනවා. පු න පිසිදන බන පිරිසක නොත් ධන පිසිදුුව වෙනවා ආන අදබින්න මේක තමයි ධානය පිරිසිදුනු ආකාර හතර මේ හරිහපොරි විස්තරය භාගතන් වවාසන මේ විස්තරය කරලා ගාතාවන්ගෙන් මෙහෙම කියනවා මේක තවත් ලස්සන්ට අපර තේරෙන්න්න භාගතන් වවාස දේශනා කරනවා යෝ සවා ය සීලවා දුස්සීලී ස්තදාති දාන යම සීලවන්ත වෙලා දුස්සීලියේස් දදාශ දාන දුස්සලියන්ට දාන දෙෙනවා. දම්මන ලද්දා ධාර්මිකෝ ලැබුණු දෙකින් සුපසන්න චිත්තෝ පැහැතුනු සිදින් යුක්තෝම අබිසත් දහන් කම්ම පලන් උලාරන් කර්මඵල විශ්වාසය අදහාගෙන සාධක්කිනා දාය කතෝ විසුජ්ජති ආනමේ දානය දෙන පර්ශුවයන් තමයි පිරිිසුවෙනෙ සාදක්ිනා දාය කතව විසුද්ජති පින පර්සේ ඊළඟට භාගත දේශනා කරනවා යෝ දුස්සීලෝ සීලවන්තේ දදාති දාන දුස්සීරකනෙක් සීලවන්තයකරු ධන දෙනවා. අදම්බේන ලද්දා අදර්මිකව උපයාගට දේල් ධර්මික දේවල් නොවේ අපසන්න චිත්ත අප හැදුනු සිතින් යුක්තවම දාන දෙනවා. අනබිසද්දහම් කාම පලම් උලාරක් මේ කර්මකාර පල විශාසයක් නැතව අදහගන්නේ නැතුව සාධක්කිනා පටි ගාහ කතෝ විසුද්ජති. අන්න මේ ධානයේ පිරිසිදු වෙන්නේ ප්‍රතිග්‍රහක පක්ෂි ධානය ලපන පිරිිසන්තම පිරිසිතු වෙන්නේ.ඒ ය දුස්සීල සීලවන්තේ සු සීලවත් පිරිසකටමයි ඒ දාානය දන්න තොටක පිරිසිදු වෙන්නේ ප්‍රතිග්‍රහක පිරිසේ. ඊළඟ ධානය ය දුස්සීලෝ දුස්සීලය ස්තදාාති දාන. දුස්සීල වෙලා එඳගෙන දුස්සීලය ස්තධති දාන දුස්සීල පිරිසකටම අදම් මේන ලද්දා අපසන්න චිත්ත අදහාර්මිකව ලැබුණු දෙයක් අපසන්න චිත්තව අප හැදනු සිින් යුතුවම දාන දෙනවා. අනබිසද්දහම් කම්ම පලන් උලාරක් කර්මකර්ම පල විශ්වාසයක් නැතුව මේ අදහගන්න නැතුව තමයි දාන දෙන්නේ නැතන් දානම් විපල පලන්තිබුලු වෙන මේ ධානය මහත්ඵල මහනිසංසවෙෙන් ෑ කියන ග තු වස් සන කර. යෝ දුස්තීලෝ දු සීල දදාති දාන දුස්සීර වෙලා දුස්සීල්ල පිරිසකර දෙන දානය දෙපැත්තේ එම පිසුදු එක මහත් පල මානිසන්ස වන එකක් නෙවේ. ආන ළකට දාන දෙනවා. යෝ සීලවා සීලවන්තයේ සු දදාාති දාන යම සිල්වත්වෙලා සත්තු මරන්නේට රකංකරන්නන වැලදිි කාම සීවන ඒදෙන්නේ න බොම සීල්ලවත්වෙලා. සීලවන්තේසු දදාාතිදාන සිල්වත් පිරිසකටම සිල්වත්තිවෙලා අයිද ගැෙන සිිල්වත් පිරිසකට දාන දෙෙනවා. ධම්මේන ලද්දා ධර්මිකෝ ලපර ජක්පුූ විහස මාන්සේලා උපයා ගත්ත දෙයක් ධම්මීන ලද්ද සුපසන්න චිත්තව පැහැදනු සිතන යුතුව බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංගරත්නය ගැන පැහැදනු සිතිින් යුතුව දාන දෙනවා. ධම්මන ලද්දා සුපසන්න චිත්තව. අබිසත් දහං කාම පළම් උලාරං කර්මකරමඵල විස්්වාසය යුතුව. ධන පාකය මේ හැටීමට ලැබෙනවා. මම දෙන්නේ ආහාර පාන හොට ආවෂය වර්ණය සැපය බලය ලැබෙනවා. එහැටිටම් මටත් ආයුෂය වාර්ණය සැපය බලය ලැබෙන කිය අනමි කර්මය අදහගෙන අබිසද්ධහන් කම පලං උලාරං ධාන දෙෙනවා. තංවේ දාලනක් විපුල පලාන්ති බරම ආනම දානය නං. හ පල හන්ස කියල ාගතු න්ස දශන මේක මහත් පලවූ මහන සංස්බෝධයක් නිවන පිරිසම හේතුව වෙනවානිධානය තවත්දාානයක්තිේ ාගතස ගාතානය දේශන කරනවා. යෝ විීතනාගෝ විීතරාගේ සු දදාස දාන කැම්ිි කෙනෙක් විතරගගේ විදගෙන රගෙන් තොරව යෝ විතරාගේ රාග විතරගේ විීතරගේ පිරිසකටම ධාන දෙනවා ද ක ැ ක්. පැදු සිත තුම දානද. අබිසත් දහන් කම්ම පලන් උලාරං කර්මකරඵල විශ්වාසයෙන් ඇතිවම දාාන දෙනවා. තංවේ දානං ආමිස්ධාන මක් ගාන්ති මෙන්න මේ ධානයකිනු ආමිසධදාන අතර අග්‍රධානය ආමිසධ අතර අග්‍රධානය යෝ වීතරාගව වීතරාගේ ස දදාචිතන විීතරාගීව වඳගන විතරාගියව පිරිස ක්‍රම දාාන දෙනවා ධානක ක ලැ ප ැ න. අපි සද්දහන් කම්ම පලන් උලාගන් කර්ම කරමඵල විශ්වාන්ස කරගෙන දාන දෙදනවා තන්වේ දානන් ආමිස දානන් මක් ගන්ති ආමිච ධන අතර අග්‍රයි කියු ලන්න බාගර න්සේ දානක ගැනකරපු ක්්‍රහකොට අපි මේ පින රැස් කර ගන්න නහෙම දානනි දීලා ඒය රැස් කරගන්න පිනත් අපි ආරක්‍ෂා කරගන්නත් ඕන නේද දැන් අපි දෙයක්තිීල අපට සිත සතුරක් තියෙනවාන සතුරක් ඇතිෙනවානි දැන් භාත දෙසශනා කළා ඉද නන්දති පෙච්ච නන්දති කතපු්ඥෝ උබයත්ත නන්දති ඔහු මේ ධනිදීලා මෙලොවස් සතුට වෙනවා පරලොවත් සතුට වෙනුවවා දෙලොපුං්ඥම් මේ කතන්ති නන්දති පින්කර ගත්තා කියලා හ සතුට වෙනවා. සුගතියපලත් ඔහු බොහෝසන් සතුට වෙනවා. එතකොට හිතන් අපිළඟ ඔන්න අප ගිඩියක්තිය නොද. අපට මේක කෑවහමත් සතුරක් තියෙනව නේද දැන් අප. අපි මේ කාල සතුට වේවා ඒ සතුරද දිගටම තියෙනවාවද එකවර එන්නේ තම ගි හඳරක්වන පැණි අ අපිෙ ියක් වෙන අපි ළංඟ අප මේ කානවා ද අපට සතුර තින් ගීවරයි අපිල් ඔන්න අපගද කණ් නෑ අපි දෙනවා කාටහර දන් තිෙනවා. අපට එක සතුරක් නැද්ද සතුරක් තියරෙනවනේ ඒවගේ මහ පෙනකුත් ර්‍රැස් ර කාපයක ඒ ඒ හැියට ඒවලාමීකොඩට අපි දෙයක් දුන්නති අප ඒක මෙලොවත් ්‍යහපති පිනිිස පවතිනවා පරවත් යාගේ ්‍යාපති පිනිස් පර පවතිවා දෙලෝම යාපත පිරිස පවතිනවා සුගතය ගිල්ලත් අප සතුටුුවන්න පුළුවන් දීපු දැනිසා නේද දැන් මේ සතුුවෙනවා කියැන මේකේ අපි කාල සතුරුවනයක වෙන එකක් අපි ට මහත් සත ඒ සතුනය පුළුවන් කියෙනො කෙනෙකුගේ ැන් දාන දීලා දාන දෙන ලා ගඩක් හස සයක්ක් අපට තියෙනවා. අපි මේ ධන ගැන හිතරනකොට හිතනකොට අපට නැවත නැවත පින වැඩෙනම කියලා නාගසින මාරාතරවා අන්තය විස්සර කර අපි අවුරුදු සියකට කලින් කරව පිනක් වුණත් අයසිහිපත් කරදදි ආයි පින් වැඩෙනවා කිව් අපි කායකක් සීපත්රට යම පිනක් ඩ න නෑනේ අපට ඒකේ වෙලාවේ රස්සයක් දවුණන කියවරයි හැබ අපි දීපු දෙයක් සහිපත් කරද්දිී ඒකේ පින මායි වඩෙනවා. ුල දේශන හරි අපපුරු විස්තරයක්යන එතකොට අප දීපපුදයකින් තමයි අප දලෝම සතුරව ව පුලන් එකයි භාතවාස දේශ කළේ පිින්ම කරන්න. පින්රන්නක බයවන්න පිනට බයවන්නපා ම ප්්‍ය බයි පිනට බයින්න පන් පින් කරන්න පින කියන්නේ සැපේටම කියන වත් නමක් කියලා නද ඉන් අපි මේ රැස් කරගන්න පිනත් ඒවාගේම ආරක්ෂාකරගන්න ටව ිින් රැස්කර ගන්නන අපි ධානදීල සිල්පද ආරක්ෂා කරල බන භාවනා කරලා පින් රැස්කරගන්නවා. ඒ රැස්කරගන්න පිනත් අපි ආරක්ෂා කරගන්නට ඔයි. ඇස්කරගන්නගේම පින ආරක්ෂ කරගන්න ගොහට පින ආරක්ෂාවවෙන්න කුමක් තුළද. අපි රැස්කරගන්න පි ආරක්ෂාවන්නේ මෙත් සිත තුළ. අපි ඔන්න ධන දීල සිිල්පද ආරක්ෂ කරලලා බන බවන කළල න්න පිකරගන්න හ සේදන පූජා කරලා. අප ගෙවල්ල නිතරමිනව තර සහගත සිති දවේශයෙන්මන්ට රන්ඩුසරවල් ඇතිකර ගත්ත සිතින්ම ඉන්නවා. ආන එතකොට මේ පින ආරක්ෂාව න ාගතනසේ දේශනා කළා යම් කිසි කෙනෙක් රාගෙන් යුක්තව ද්‍රේශයෙන් යුක්ව මොහෙෙන් යුක්තව කලුරියකළොත් මැරුණොති සතර පාක කොයන්නේ රාගෙන් යුක්තව දේශයෙන් යුක්තව මොහෙෙන් යුක්තුව මරණයට පත්වනති සතනා ප දෙන්නේ ද කරගත්ත පින මුලි විපාදී ති අර තමන් අකුසුලේ මුලි මල්පාකාම්බලාති එතවර අප රැස් කරගන්න පිනත් අපි ආරක්ෂා කරගන්නට ඕනි කොමද ආරක්ෂා කරගන්න අන මෙස්්ති අපි මෛත්‍රී සිත පුරදුරන්න ඕ සිංහ තෙල්දාන්නේ රන් භාජනය ආන ඒ වගේ මේ පින රැකෙන්නේ මෙත් සිත තුළ අපි රස් කරගන්න පින රැහිල තියෙන්නේ මෛත්‍රී සිත තුළ එක ද මෛත්‍රී සිතත් ආරක්ෂා කරගන්නට ට. අප මේ ල බිච්ච අවස්ථාවෙන් දැනම පලස්සන විස්තරයක්ක් ඒ ධනය ගැන පෞද්ගලික දානය ගැන ංගික ධනය ගන කතා කළ එට ප ධනය පිරිසුදු වෙන විදදිගෙන කතා කළා. එයට පස්සේ එ පින නැවත නවත කරන්න වන කියලා කතා කලා එි රැකගන්න න විද්‍ය කතා කලා. මේ හි ක්ෂන විස්තරක ාගුතුන් වහන්සේ මේ විස්තර තන අවසන්කන දන්තිය පිළිබඳව විග්‍රහ කොට දක්කිනාව විභංග ූත්‍රය මතැලින් අවසන් කරෝ. දින් අපටත් මේ රැස්තුන පන මහාපේන මේ බුද්ධ සාාසනය තුළදයීම උතුම් ධර්මය අවබෝධ කරගන්න සංසාර්ධක නිදහස්වයන්නම උපකාර වෙෙත්වා කියලා සාධ කියන්න. සාධ සාධසාධ අනෝදනාව අද දවසේ ස්වාකාත සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වාන්නේ යදහස් විසිතුන ජනවාරී එකකලොස්සන දිනට දියවනි උපන්දිනය සමරණ එක අද දසේ දයවුණ උපන්දිනය සමරණ තිී දිනුද නිකේෂන පුතාත සෙත් පැතිව පිණිස නොමර විසි අටෙන් දෙක දකුණුගුඩහතලපොල ජායලයන් ලිපිනී පදීංචි පිරිව නලීින් රංගන මහතෑ ඇතුළු පවුලි හැඳදනාම බොහොම සැදැහැ සිට නුතු එකතු වෙලා. අපි රස්කරගාන්ටේ දුන සිලිපුුණන්න ධර්මයයක් පළිමෙන් අනබෝධන් කරනම සියලුම දෙවියන්ට පොවාසිදවියන්ගේ පටන් අකනටතා බමලෝදක් විස්රී පැතිරීවැල සිටි නාව සියලුම දෙවිනා බබුන් මේ පින් දැක බලා සතුරි සිතින් අනබෝධන්නය එත්තුවා සිලුදියන්ගේ ධර්මික රැකවරණී ආරක්ෂාව පිහිටාධාරය ඇපෝපකාරයේ මේ පින්වත් හැම දෙනාටත් සලසා දෙෙත්වා ල් දෙවියන්ටත් තුම් ධර්මය අවබෝධ කරගන්න සංසාරදුකෙන් නිදහසෙන්න්න මෙ සීල් පුද්ණ ධර්මයන් උපකාරවෙෙත්වා කියල සාදුකයන්න. එවගේ ල ර්මය ගේ පෙන්නවත් ොකස්වාමන් වහන්සේට එ පින් අන්න ෝදන් වෙත්වා අන ෝදන් වෙත්ව අන ෝදන් ත්වා නිදුක් භාව නීරෝග භාාවය සූ පත්භාවයේ චිරජී වනේ සැලසේවා සූසේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මිශියලු ොඩ ධර්මයන් උපකාර වෙත්වා සාදු සාදුසාතු ඒවාගේම අධදවසේ උපන්දිනය සමරණ ද ස්තු වන ජනවාය කොළස්ොරදින වන අද දින උපන්දිනය සමරණ ට දිනොද නිකේෂණ පුතුට මේ පින් අනමෝධන් වෙත්වා අනබෝධන් වෙත්වා අනමෝදන් වෙත්වා. උතුම් කල්්‍යයානමිට්්‍ර සම්පත්තිීම සැලසයේවා. උුණ ධර්ම දියුණු කරගන්න මේ ධර්මියම උපකාර වෙත්වා. ය අධ්‍යාපන කටයත් සාර්ථක කරගන්න උතුන් නිවර්මාර්ගය සාක්ෂාත් කරගන්න මේ පින් උපකාර වෙත්වා සුවස්‍රීම උතුන් ධර්මය අවබෝධ කරගන්නම මේ පින් උපකාර වෙත්වා සාදු සාදු. සාතු ඒවගේ මරැස්ක ගන්ටේදම සියලි පුුණු ධර්මයන් T දිනුති උපසමාධීණයට සහ T දිනුද නිකේෂණ පුතුනුවන් නෙපින් අනෝධන් වෙත්වා අනමෝධන් වෙත්වා අනබෝධන් වෙත්වා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා නිරතුරුවම කලයානමි ඇසුරුම සැලසේවා. සුවසේම උතුම් ධර්මය අවබෝධ කරගන්නම මේ සියලුම පු්ඩ ධරමයන් එක සේමඋපකාර වෙත්වා සාදු 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 ඒ වගේම දෙැන රෝගාතුරව සිටින තී ලයිනල් ආතර පියානන්ට මේ පින් අනුමෝදන් වෙත්වා එම් නිමල්සිරි පියාණන්ට එ නිශාන්ත ජානක සොහවිරාට එ සනුම් නිකේතන පුතුනුවන්ටත්. ඒ පින් අනබෝදන් වෙෙත්වා ඒයාසිනී පත්ෙ සිටින හැමදිනාටම ඉතායික් මන් නිදුක් නීරෝග සූපත්බාව සැලසේවා සූසේම උතුම් ධර්මය අවබෝධ කරගන්න සසර දුකින් නිදහස්වන්නම මේ පින් උපකාර ේත්වාසාධ සාධසාධු ඒවාගේ ටී ලීින් රංගන මහත ඇතුළු පවුලි හැමදිනනාටම අනෝද ත්ව අන ෝද ත්ව අද ෝද ත්වා අදව ේ දායකතය දරන පින්වත් හැම දෙනාටත් නේටින් අනෝදන් ත්වා හැම දෙනාම කරන්නාව සිිර්ම ධාර්මික කටයුතු රැකීරක්ෂා කටයුතු වෙල හෙන දාම්ම කටයුතු ගවිතම් බත් කටයුතු. මෙ සියාල්ලම සොර්ර ප්‍රකාරීම සාර්ථකත්යට පත්වා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලම සාර්ථකයයට පත්යත්වා ම දෙ නාටම නිදුදක්භාවේ නීරෝග භාවේ සූපත් භාවේ කිරටයෙහි වනේ සැලසේවා. සසේම උතුම් ධර්මය අවබෝධ කරගන්න සංසාර්දුක නිදස්වෙන්නම මේ සියලු පුුණ නි ධර්මයන් එකසේම උපකාර වෙේත්වා සාදුු සාදුුසාදුු. ඒගේම රස්කරග ල ධරමයන් හම ව වා ල ප වත්ස්මීන් වහන්සරඇතුළ සේලම ප ස්වාමීෙන් වහසේලාටත් අනගාඩිකා ෑ ියන් වහසේලාටත් පැවදි අපේක්ෂක දුපතුදුන්ටත් මේ පින් අනමෝදන් වෙත්වා ශ්‍රද්ධ කාර මණ්ඩලේ හැම දෙනාටත් මී පින් අනෝදන් වෙත්වා. ඒ දහ මාසක ධම දාන සසාමාජක හැමදනටත් පහල් හැමද නටත් නේ පින් අනමෝදන්න්න තම හැමද නාටමත් නිදුක් නීරෝගගේ සුපත් භාවේ චරජයේ වන සැසේවා සුවසේම තුම ධර්මය අවබෝධ කරගන්නට සංසාර්ක නිදහස්වෙන්න්නව මේ සියලු පුණි ධර්මයන් එකසේම උපකාර විත්වා ස සා. දු හැමදිනාටම තිරුවන් සරණ නම බුද්ධාය. ඉතින්න අප හැමදිනාටම කරුණානු කම්පාාවෙන් අපගේ පින්නවා ස්වාමින්න් ්‍රන් වහන්සිේ අද දවසි තුත්තුම් ධර්ම දේශනය පවත්වා වදාළ. අපට අනුකම්පා ඇතියේ ගරුතර මහා සංග්‍රත්නේ හැමදිනාම ආධිර ගෞරුවෙන් සමාකොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනිි අපගේ නම ස්කාරය වේවා. ඉතින්න... ස්වාකාත උතුම් සදහම් දේශනය අද දවසත් සිදුකොට ශ්‍රධාරූප අහිනඔස්සේ මුල් මහත්ලෝ කේටම ශ්‍රී සන්ධර්මය දායාතු කොටගෙන මේ මහොත්තේ ධර්මදාහන මේ පින්කම ලෙසින් අප රඇස්කරගත් මහත්ඵල මහානි සංසුත්තම පුුණි ධර්මයෝ. නොවල හාම අපගේ පින්වා ස්වාමින්ටයන් වහන්සේටත් අනුමෝදන් වේවා. යන මදාවෙන් පින්වන්ත මහසඟරුවන සුවපත්වේවා අපගේ පින්වස්වාමිින්ජන් වහන්සේට උත්තුම් චතුරාර් සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාධ සාතු සාතු ඉති හදවසි ධර්මස්ත්‍රවනයටේ ක්‍රරසිියුණු පින්වන්තු බැහම දෙනාම අපිතාම ඩයාවෙන් සසිහි පත් කරගන්නව වටආරාධනා කරනවා නිරන්තරයෙන් ශ්‍රද්ධරූප පාණනිය සේ රැඳෙමින් දුල්ලබ ධර්මස්ත්‍රවණයට අවස්ථා දායාද කරගන්නමින් ජීවිතේ ධර්මයෙන් වෙනස්කරගන්න පින්වන්තු බැහමදිනාටම දහිරේ ල බේවාක් ක කියෙලාපි ප්‍රාර්ථනා කරන්නේ. පින්වයි හත එකයි දෙෙ සි ත්තිෙස් දෙකයි අසුවට ඇසු හත දුරකරම ආර්ගෝස්සය තොරතුර විමසමින් මේ උතුම් ධර්මදාානමය පින්කම්වී සැදැහෙත දායකත්ව පරපන වෙන් කරගන්න පින්වන්තුපට අවස්ථාව තිබෙන එතිනේ සියල්ල සඳහාපියබට ආරාධනා කරනවා. ඉති තුනරුවන්න උදෙසා සිත්්ත මුදුන් පත්කොටගෙන ධර්මෙහි පිළිපදින්නට ජාතියට වාසනාව දහිරේ ලැබෙවක් කියල අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්මාණු ශාසනාව නැවත ඔබට සමේප කරමින් යල්ලි අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දෙරාටම සම්මා සමුුදු සරණයි නමෝබුද්දහාය.